එතකොට රප ගැන හරිර දැන ණ්ඩුන්. අර්බලන්ඩ අර ගවයෝ ඉන්න ගාන ගැන ගවයින්ගේ පාට ගැන ඒකටික ස්රපගැ දන්නේ නැත්තං ගවපට්ට විනිස වෙලා යනො. අන්නේ වගේ මේ ධාතු හතර ඒ වගේම සියලුම චක්කු සෝත ගාන ජිව්්‍ය කාය මන රප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අදී ඒ ආයතනයන් ගැන හැම දෙයක් ගැනම හොඳින් දැනග්ඩ ඕන එතින්හෙම අඩුපාඩුවක් තියෙනවන්න තමන්ගේ විශේසයෙන්ම මේ පැහැදිලිවම අපිට මතක්කරේ ඒ සඳහන්කරපු වෙලාවෙන් අඩුම තරමෙන් මේ ආපෝතේජෝවායෝ පටවිකෙන. සතරම හා භූතයන් පිළිබඳව යථභූතස්වරූපයෙන් දන්නාවූනෝනුවක්වත් තීරණට ඕනේ. මොකද ඒක අපිට මේ උපාධානය, වස්තූන් උපාධානය වනයක නවතාලන්නට අවශ්‍ය කරණන වැඩපිරිවෙල සම්පාදනය වෙන හින්දා. අරද නොයකුත් වස්තුූන් උපාදාානය වෙන්නට හේතු වෙන වැඩපිළිවල නවති නෝ. ඉතිං ඒක හින්ද තමයි, අපි මේ වැඩ පිළිවෙල නිර්මාණය කරගත යුතු තියෙන්නේ. හරිද හැමවෙලයේම ඒ අඩුපාඩු තියෙනනගේ අඩුපාඩු සකස්කර ගණ්ඩෝනේ. මොකද රූපයන් පිිබඳව ැ ස්වභාවයන් පිටිබඳව මනා වැටහිමක් නැත්තං මේ ගෝචරභූමියට පත්වෙන්නේ නැහැ මේ අභිවෘ්ධයට පත්වෙන නැහැ. ඉළඟට වැදගත්මදේ අපි කතා කරා. ද හැම එකම වැදගත්මදේ තමයි නමුත් ජීවිතය ඉස්සරහාහට අරගෙන යද්දී බාලයාගේ ලක්ෂන සහ ප්ඩිතයාගේ ලක්සන එකතමයි අර ගවපට්ටේ යොදරතිර නොයකුත්තුන් ලක්සන යොදරලතියන අත්‍රීශූල ඇඳලා තියෙනවා ඉරි ගාලා තියෙනවා හරකුන්ගේ පට්ටියේ ඒවා දන්නඇත්තම් මේ ගවපාලකයා කොච්චර ආව කෝචර තමන්ගගේ කට්ටියයද කියලා දන්න අනුන්ගේ කට් යුද කිය දන්නේනෙන ඒගේ ධර්මය හදාරන්නට ඕන කරන දේවල් කුසල් අකුසල් දන්න නැහැ ඉතිං ඒක දන්නාව නුවන තියෙන්ට ඕන මන්ට විශේසයම පාපමිත්‍රය කල්ලා නමිත්‍රය හඳුනාගණ්ඩ පුළුවන් හය හඳුනාගණ්ඩ පුළුවන් දැනුමඒ ඔක්කෝම අපිට තියෙන්න්නට ඕනෑ. එතකොට ඒ තමයි දෙවනි කාරණාව වනේ ලක්ෂණ දැනගණ්ඩ ඕනෑ කියනදේ. ඉතිං අඩුපාඩුත් තියෙනවද දන්න කොහම දන්න නැහැ තමන්ගේ පත්තෙෙන් හොල බලන්ඩ ට සත්තුපුරුය හඳු ගන්ඩ පුුවන්ද කියලා ඒවගේම සත්පුරුසයන්ගේ සහරතියන ලක්ෂණ පිින්න්න අපි හඳු ගඩ බෑ පෞද්ගලිකෝ අපි ගත්තත් සමහර වෙලාවට අපි ධර්මය ගැන කොච්චර හැදරුවත් වෙලාවකට පසුව තමයි දැනිලා තියන්නේ මේ වි හැසිරීමක්කරේ සත්පුරුස හැසරීම ත්මය ක කියලා. එවැනි අදදැකින්ම් ඕන තරන් අපේ ජීවිතය තිෙන. සමහර සත්පුරුස උත්තම ව හැසිරෙන ආකාරයට අපිට දැනිලා තියවා වැරදි හැසිරීමක් වගේ කියලා. මේ නොසැලි ඉන්නකොට නිස්සබ්දව ඉන්නකොට සමහරදේවල් ගැන අපි හිතනවා සමහරවෙලාවට මේ වැරදි හැසිරීමක් කියලා නමුත් අපේ පිනත්දී ඉතාම හොතිින් වටහාගන්නට පුළුවන් යම් කිසි කෙනෙක් හරියටම හදාරල බලනොකට ඒ සත්පුරසේක් නං ඒ නිහට බවතුලත් තිඉන්න කුසලයක්. පස්ුව තමයි අපට තේරෙන්නේ සත්පුස ගුණයක් කියලා ඒව තීරෙන්නේ නැහැ හරියට ධර්මය තුළින් පෝෂන වන න්ගේ වගේම තමයි මහා හොඳ ගතිගුණයම් මේක නම් හා පුදුම හොඳ දෙයක් මේ සිද්ධකරය කියර සහල්ලට බාලනකට බාලම බාල දෙයක් කලතිී අපට දැනන්නේ ඒ ආකාරයට හරිදි සමහර මහා විෂම මිනිස්සුන් සාන්ත ඉතාම යපත් මිනිස් විදිර හැසිරෙනෝ මේ සමාජයේ ඒවා ලේසික හොයා ගඩ බැහැබැයි ර්මයෙන් පෝෂණගලා තියෙන බාලයාගේ තුළ තියෙන අකුසල ස්වභාවයන් පණඩිතයාගේ තිය කුසලය ස්වභාවයන් තුළ ඒගේ හැසිරීම් හරියට අද්‍යයනය කර තිෙනවා වන බාලයෝ කවද පඩිතු කෞතු කියලා හොට හොයාගන්ඩ පුළුවන්කමතිනවා රැවටන්නේ නහ ඊළඟට අ විතක්ක පාලනය කරන ස්වභාවය ඉති අපඒ ගැන බොහෝ වසයෙන් කතා කරා මොකක්ද ඉහඳ න්ට දෙ නැතුව ඉහඳ තිබුණොත් වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා යනවා ඉහඳ තියන්ට දෙන්නේ නැතුව හඳ සම්පූර්ණයෙන් අයිංක කරන්නඩ ඕන පනු බිත්තර දැම්ම නම් මැස්සව ඇවිල්ල ඒව සම්පූර්ණයෙන් අයිංකරේ නැත්තං කිසිම විදිහකින් පුළුවන්කමක් ඇත්තෙන මෙතුවාල හැදිලා මේ ගව පට්ේ විනාස් වෙලා යනවා අිවෘද්ධයයක් ඇතිකරගන්න පුළුවන්කමක් ඇත්තෙෙන යද ඒ ඉහඳ තියල තියෙනවා සම්පූර්ණයම අයින් කරලා පිරිසුදු කරලම දණඩුන එක ගවපාලකයාගේ ක්‍රියාවක් ගෞ පට්ිය වර්ධනය කර ගන්නට නම් ඒ වගේ කාම ව්‍යාපාද විහිංසා විතර්ක සඳහන් කරන්නේ උපන් නූපන්නේ පාපකේ අකුසලේ දම්මේ උපනූපන් සියලු පාපී අකුසල ධර්මයන් ඉප දෙන්නට එනකොට ඒ විතර්කයන් පහල වෙනකොට ඒවා ඉතාම දැටි වෙහෙසක් දරලා ඉතා දැඩිවෙෙසක් දරලා කොහොම හරි කරලා අවශ්‍ය කරන වැඩ පිටිවෙල තමන්ගේ පැත්තෙන් උපදවාගණ්ඩ කියන එක තමයි සඳහන් කරන්නේ අයින් කරන්නඩෝන නාධවාසති පජහති විනෝදී ති ින්තිකරවති අන භවංගම ඇති. අදහසති එෙන්ඩෝන මගේ මේ, වැඩ පිළි වලට ඉහද තියෙනවා කියෙන අදහස මංකිව්වා මතක් කරා ගොඩක් කතා කර ධර්ම දේශනා වෙද පැහවන්ඩ පටන්ගන්නවා රිදෙන්ට පටන්ගන්න. ඒක මතතියාගතත් ගොඩක් හොඳයි මකද මේ. ඇතුළට කිදා බැස්සොත් මේ අකුසල ධර්මයන් මටම රිදෙන්න්නටයි පටන්ගන්න පස්සේ මම මයි වේදනා විදිී නති වේදනා විදවිධ මේ සසර ජීවිතය ආවා මදිද කිය කල්පනා කරේ ජීවිතය ගැන කල්පනා කර දන් අවරුදු විස්සක් නංන් යස තිහක් නං යස හතලිහක් නංවා යස පණහක් නංව ස හැත්තෑ වක්නං අසූුවක් නං. ඒ ඒ කාලෙදී එකක විසබීජ ඇතුල් වෙලා. ඒවා ගැනම කල්පනා කර කර කල්පනාරර කල්පනා කර කර මන්න තරං නං දුකක්විින්දද කියලා හරියට දැනගත්තු තේරුුණොත්. අපේ පින්නත්නේ. ආයනං මේ කිසිමත් දේකට මගේ හිතනම් යොමු කරන්නේ නෑ කියලා තැඩි තීරණ එකට එඩපුුවන්. අපිට වෙලා තියෙන්නේ අප අතීතය අප ඒ වින්ද මානසිකව වින්ද විශේසේම දුක්තියෙනවා නං. කාලයක් දීර්ඝ කාලයක් විින්ද දුක්තියනවාන ඒවාගෙන මෙනෙහි කළ බලන්න ඒ කොච්චටර අමාරුද කියලා.. නුවන තියන කෙනෙගෙන් හවුත් හැ නුවන ැති කෙනෙගෙන් හපමන හා හොඳයි කියලා කියනවා. නුවන තියෙන කෙනෙක්ගෙන් හරියට ඒ අර කාම ලෝකයේ අතරමං වෙලා ඉන්න කෙනෙක්ගෙන් නෙවයි. මේ. සත්‍යවසේම ධර්මය තුළින් පෝෂණය වෙන කෙනෙෙන් ඇහුගොත්ත එෙම ම්දිියකින් අතීතය නැවත උදාවෙනවට ගැමතිද. දැට අවුද ායයක්විත්‍ර යාට ගිහින්දම්න්නත් මොද ගැන්නේ කියලා. ධර්මය තුළින් පෝෂණය වෙමින් ඉන්න කෙනෙක් කවම තාක්වත්න් මට මොන දඩුවම දුන්නත්කමන්නේ මාව නැවත ඒ පැත්තට ගිහින්දාන්නට නං එපා කියලා සමයි. යන අම් බෝව් මන්නං කොච්චරවත් බයෝපදිවා තමන්ට. පැත්තකට නැවත ධර්මය නැතිව ජීවතච්ච කාලය පිරිිබඳ මතක් ව නොත්ඉතින් හින්ද. එවැනි තත්ත්යක් තමයි නැවතු දා වෙන්නේ මේ පෝෂණය වෙමින් යන හිත පෝෂණය නැතිවෙලා අයින් වෙන්නේ මේ විට හඳ තිබ්බොත් ඒ වචන පාච්චි කරන්න. හො ඊටකට මේ තුවාල වහලදැමි නැත්තං. මරිද එකන්නේ ඉන්ද්‍රිය අසංවර ව තුවාල වහලද දෙැම නැත්තං ඉන්ද්‍රිය අ සංවර ුණනොත් පින්නත්න කවමදාක් වත්න්. තමන්ට පුළුවන්ක මක්නෑ අවශ්‍ය විදිහට ඉදිරියක් නිර්මාණය කරගණ්ඩ ඉක්මනින්ම වෙන්නේ තුවාලවල නැවති හද තියෙනවාමයි විසබී ජතුල්ලෙනවාමයි කරදර කාලී තත්වයන් නැතිවෙනවාමයි ඒ නිසාවෙන් අපි මොකද කරන්නට ඕනේ කොයි විදිහකින් හරි මේ තුවාල වහළ දාන්නු ඉන්ද්‍රිය සංවර කර ගණඩුවුණන කියෙන කාරණාව අපි කතා කරා. ඊළඟට තමන් දන්න ධර්මය දේශනා කරන්්ඩ ඕන කියෙ එක. තමන් දන්න ධර්ම දේශනා කරඩඕන කියෙනෙක සීලවන්ත ගුණුවන්ත ස්වභාවයන් අන්න යම් ප්‍රමාණයකට දැනගන්නට ඕන නැක්තම් මේ ශාසන තින අභිමානය ලෝකේ ඉන්නන්නයි දැනගන්නෙ නෑ. ඉතිං ඒහින්ද ඒ බව. ඊළඟට තමන්ගේ පැත්තිෙන්, භහවස්ෘතයන් කරා ඒ ඇන්නේ මොකක්ද මේ තොටුපල දන්නා වූ ස්වභභාවය අ ධර්ම දේශනා කරනවාකිලකිවේ දුමගහන ක්‍රියාව යෙද දුමකරණයක් සිද්ධ කරන්නවා නැත්තං ඇවිල්ලා සත්තුන්ගෙන් කරදර වෙන හරක් පට්ටියට තොටුපල හරියට තොටුපල දන්නා වූ ස්වභාවය තමයි මේ කියන මේ බහස්තෘතයන් කරා එළඹෙන්න්නට ඕනේ භෞස්තෘතයන් කරා එල බිලා කටයුතු කරන්න නිලඟට පීතං ජානාති කලා කියන්නේ මතකයින්නේද ධර්මස්ත්‍රවණය කරනකොට විසේම තමන්ට තමන් ධර්ම ධර්මය තුළ තමන් ධර්මය භාවිතා කරලන්නම් පාවිච්චි කරලනම් ප්‍රමෝදය උපදනවා අන්න ඒ තුළින් පුළුවංකමතියෙන්ඩ ඕනෑ තමන්ගේ තත්වය තේරුම් ගණ්ඩ පුළුවංකමතියවා ඒ බව දැනගණ්ඩ න ධර්මයට කොච්චර ප්‍රියද ධර්මය ශ්‍රවණය කරන ස්වභාවයම ධර්මය ශ්‍රවණය කරන තියන කැමත් ධර්මය හදාරණට තින කැමැත් ධර්මවිනය හධරනුව රැති වන ප්‍රීතිය අන්නේ වගේ තැනගණ්ඩුන පීතං ජානාති කෙල සඳාකර ඉලට විතිං ජනාාති ආර්ේෂටයක මාර්ගය දන්නා වූ ස්වභාවය. ඒ ගැන අපි ඒන්නේ මාර්ගය දැනග්ඩු ඕනෙ යන මග, හරියට වීති දැනගණ්ඩ ඕනෑ විසම වූ මාර්ගයක යන්නේ නැතුව සම වූ මාර්ගයක එකලකයන්නේ. විශම නෝන මාර්ගයක ගමන් කරන්න නැත තමට ලොකු හානි සිද්ධ වෙනවා කියන කරර්නමම් අපි කතා කරා එකන්නේ හරක් පට්ටිය දක්ක ගෙනය අන්ඩ ඕන පැත්ත දැනග්ඩුව නෑ. එකට්ටිය හරියට අර පීතිං ජානාතිකෙලකේ වතුරෝ කොච්චර බීලද හරිට බීලද හරිට පෝෂණය වෙනවද නිවැරදි ජලයෙන් පෝෂණය වෙනවද අපි අර මතක්කරා මුලදිම මඩ සහිත වතුර බිවොත් එහෙම ඒ දෙනුන්ගගේ හරියට රනේ නැතිබත් ඉති බොහෝ විස බීජකව වෙනවාන් නොයෙකුත්තා ආකායෙක ලේඩ වෙනවා ඒ වගේ දේවල් වෙනවා ඇතින් පිරිසිදු අතුර ඒ සත්තුන්ට ලබා දෙන්නට ඕන ඒ වගේ තමයි වීතිං ජනාතික කල කැන්නේ ර්ේෂ්ටයක මාර්ග දන ගන්නට ඕන. හිළඟට ගෝචර කුසලෝ හෝතිි කෙලකන්නේ සති පට්ටහනය පිළිබඳව අ ගොදුරු බිම හරිර දැනගණ්ඩෝ න ගොපල්ලා ඒ හරකුන් දක්වාගෙන යන්නට ඕන කොයි විදිහට ද නල්තන කොල තිය බ මේ බිමට අරගෙන අන්ඩ ඕන සතියකට සැරයක්ද දවස් පහකට සැරයක් ද මෙ හිතන කොල වරිලා ගිලා තියෙනයාද කොහොමද කියලා දැනගෙන මේ ගොදුර බිමට අරෙන න්න ඕන තින් ගොදුර බිම දැනගත්ත ැත්තන් මේ ගොපල්ලට පුුවන් මක් නෑ හරියට ගොදුර බිම දන්නන්නේ නැත්තං මේ අවශ්්‍යය කරන අභිවෘල්දිය ඇතිවෙන විදිහට කටයුතු කරගඩ පුළුවන්කමන් ලැබන්න ඉතින් ඇතුලාන්තයෙන් හිතඩ සතිපට්ටහානය කියනෙ එක මොන තරන් නං වැදගත්ද කියලා අපි සාකච්ඡා කරා ඊළඟට අර කිරිදවාගන්න ආකාරය ගැන කතා කරා ඉතිං ප්‍රත්‍යය පහසුකං ලැබෙනකොට ඒවා පිළිබඳව ඉතිරී කරලා පිළිගන්නට ආහාරයක් වලත් එෙමයි ඉතිරි කර පිළිගන්නට අපි දක්ෂවෙන්නට ඕනෑ. ඊළඟට අපි කතාකරේ නායකස්වාමින් වහන්සේලා සංගපීතරුන් වහන්සේලාට අපි බලන්නට ඕ ඒ අවස් කරන සත්කාර ගරුකාර සිද්ධ කරනවාද කියලා. ඉති මේ කාරණාටික තමයි කතාකරේ දේවල්තුලින් තමයි අපිට පෝෂණය වෙන්ට පුළුවන් ගේ පින්නන්තට වගේ භිෂුන් වහන්සේලාට හැඳනාට මේ සාසනය තුළ වෙන්නට අශ්‍ය කරන වැඩ පිඩිවර සම්මා සම්බදුරජාණන් වහන්සේ ඉතාමත් කරුණාවෙන් මෛත්‍රීෙන් මේ වගේ උපමාවන් උපමයන් භාවිතා කරලා තමයි දේශනා කතින් අප නොයෙකුත් හැඟී මැති කරගන්නඩ. තින් මේ සූත්‍රධර්මය අපිට ගෝචරවෙන්න නෑ පින්නත් බොහො අමාරුවෙන් තමයි මේ පින්නන්ත අයට තේරෙන්ට ඇති දැනෙන්ඩ ඇති. හරි අමාරුවෙන් තමයි අපි මේ දේවල් දේශනා කරන්නේ මොකද. පිට දැනෙන්නේ අපි ොම අලවාගෙන දේශනා කරන මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයඉහිතියෙන ගැබුර වටහාගන්න එක සුළු පටු නැහැ තමන්ට දැනිච්ච පමණින් තේරච්ච පමණින් හෝ යප තක්වලාතියනව වන අපේ පැත්තට සති පට්ඨානය තුළින් මට යහපතක් කවෙලාතියනවා නන් ඉන්ද්‍රය සංගය තුලින් මට හපතක්වලා යන න මට ැනිලා යන ඉග හපත තේරලා තියන තවත්නට කියලදීම. ම වටින ඇති මේ ත්‍ර ධර්මය හැකි පමණින් අපි මේ පින්නන්ත අයට දේශනා කරන්න යෙදුනාා තව බොහෝ පොත්පත් හදාරන්ඩ යම් ආකාරයක මඟ පෙන්න්නේ මක් සිද්ධ කරා දැන් ඉතින් පුළුවන්කම තියෙන්ඩුවනෑ මජජිම නිකාය මූල පන්නාසකය ඒ පොත්පත් ඔයාගන වගේවේශනය කරන්න. ඒ වගේම ප්‍රපංච සූදනී කියලා කියන මජිම නිකායටට කතාවේ පලවෙනි කොටස තමයි මේ සූත ධර්මය පිටිබඳවඒ අටවාගන්තය විස්තර කරලාතියන්න ති ඒම ඔක්කොම හදාරන්ඩ වා බලන්ඩ මේ එක්කම මේ කරුණු ජීවිතයට එකතු කර ගණ්ඩ හත්පසීම මේ කරුණු තමන්ගේ මනසිකාරයෙන් නැගිලා එන විදිහට ඔක්කොම ටික මේ කාරුණු එකොල් හබැයිනං එකක් හරි හරිද එකක් හරි අඩුමගානේ අර හොඳින් දැනිච්ච තුවාල වහන්්ඩෝන කියන කරනාව ලහන්ඩෝනි කියන කාරනාව තින කරන්ට දෙයක් තියෙනවා කියලා කියන කාරණාව එතකොට මේ මුණාද මේ ඉහඳ තිබ්බොත් එහැමඉවරයි හඳ අයිගරන්ඩෝනි කියන කාරණාවවල් ඒවගේ එකක් හරි දෙකක් හරි මතක තියෙන දෙයක් ප්‍රබල මනසිකාරයක් බට පත් කර ගන්ඩ එහෙම වනොත්න් ඩොකු සාධාරණයක් ස්ට කරන්නඩ පුළුවන්. එදකොටතිං අපිට පුළුවන් මේ ධර්මදේශනාව සාර්ථක කරගන්ඩපළු දව්පකාර පයටටත් බොහෝ පින්න්ඩස්සෙනවා දන්නවාද ධර්ම දාන මේ පුුණ්ණ්‍ය කර්මය තියෙනවා කොච්චරවත් මහා විශාල අනුභාවයක් හේතුව මමදන්නවා. මේ ධර්මදේශන ශ්‍රවනය කරපු පැය පහග කාලයක් සේ ශ්‍රවනය කරපු බොහෝ දෙනු කුසල සිත් වර්ධනය කරගන්නවාමයි. ඒගේ වැඩිපුර දෙනෙකු තමන් ජීවිතය පුරාවටම මේ කුසලය ඇදිලා යන විදිට නැගිලායන විදිර චිත්ත සන්තාාන සකස් කරගන්නවා ඇතින් එහෙම සකස් කරගන්නට හතුනේ ධර්මදේශනාව වන අය කුසල් සිත් වර්ධනය කරගන්න වාරයක් 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 ගානේ ඒයට සංසාරගත දුක්කස්කන්දය නැති වෙනවා සංසාරගත විඳින්ඩ තියෙන සමහට ආසන්න භවම ප්‍රේතෙක් බූතෙක් මලයකැක් කියලා ඉපදිින්ට තිබරුණන ඒවා නැති වෙලා යනවා ඒ කුසලය හේතුකොට ගෙන එතකොට අපේ පින් අත්නී මොකද වෙන්නේ මේ ධර්මධනම පුුණ්‍යකර්මය සිද්ධ කරපු ප්‍රධානම කෙනා දෙසන කරපු මම කෙලායි මේ පිල්නන්ත අයට හිතෙන්නේ. ඉතින් එහෙමනං මට බොහෝ පින්ඩස්නවා එක ඇත්තක් නමුත් මම විතරක්නේ මේ නිවස ඉන්දර මේ ධර්මය ශ්‍රවණය කරපු පිල්නන්ත අයියට මම කියනද ඇහෙන්නේ නෑ මම මේ ජයමග පරිස්්‍රයට ඇවිල්ලා මේ ධර්මය දේශනා කරන්න නමුත් ඒදේශනා කරනකොට අපේ ජයමගරුපහනි කරිමන්ඩලි දරුවන් මේ ලෝකට විකාශනය කරන්් අවශ්‍ය කරන වැඩපිළිවුල සත්භාවෙන් සකස් කරඩ ඕනෙ. එහෙම සකස් කරපු ඒ පින්නන්ත දරුවන්ටත් ධර්මදානමය පුුණන්න කරමය සිද්ධ කරගත්තා කිය සතුටුුවෙන්ඩ පුුවන් එක ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා බොහෝ කැපකිරීම් කර්ඩ ඕනෙ මේ කටයුතු සම්පාධනය කරලා අඩුමගානි මේ ධර්මාසන පණවන්ඩ මේවා සංවිධානය කරන්න්න මේ ඔකෝම සිද් කර ඕේ ඒ බොෝ පින්ටැස් කරගන්න ඒ විරන්න ඊට නොදෙවෙෙනනි පිනක් සිද්ධ කරගන්නේ. මේ සඳහා යන වියහියදම් බොහෝමයක් සිද්ධ වෙනවා. ඒවා ආවරණය කරගන්නට විකාශනය කරන්ඩවත්්‍ර දායගත්ය ලබා න පින්වන්ත පිරිස. ඉතින් ඒ හැම දෙනාගේම එකමුතුවකින් තමයි මේ ධර්මදේශනාව යම් කිසි පින්වන්ත කෙනෙපුගේ දෙසා වන්නට ලඟ වෙන්න. ඉති එතකො මයි ඒ කුසල හැඟීම් උපදන්නේ. ඒ කුසල හැඟීීමම් නිසාවෙන් තමයි ඒ කුසලයන් ක්‍රියාත්මක වෙන්නේ. යම්විදියින් කුසල හැකිීමක් ඉපදීමම කොච්චර ආනිසං සයද්ධ ක කියලා බුදුරජාන්සේ දේශ කර තිවා බුදුපියාණන් වනාන්සේම දේශනා කරන එක වචනයට ක්‍රියාවට නැගුණුත්ය ගැන ආය කියන්න දෙන්න කියලා. ඉතිං ඒහින්ද අපි ඔක්කොම බොහෝ පින්ඩස් කර ගත්තා මේ සිද්ධිය සිද්ධ කර ගැනීමෙන්. ඉහ විශේසයෙන්ම මේ සඳහා කටයුතු කරපු ඒ පින් අන්ත පිරිස අපි බහෝ පුුණ්ාන ෝදනා කරන්නට ඕනෑ තමන්ගේ ඇතුලාන්තට හැඟීමකින්ම ධර්මස්ත්‍රවනය කරම පින්නන්ත අය. ධර්මය ස්ත්‍රවණය නිසාවෙන් තමන්තුළ ජනිතුනාව සිලූම කුසල ශක්තින් සිලුම පුුණේ ශක්තින් මේ අපි මතක්කරපුයේ සියලුම පින්නන්ත අයට මේ කාරය මණ්ඩලේට ඒවගේ දායකත්වය දරපුයට හැම දෙෙනටම අනුමෝදන් වේවා ඒඇත්තන් සියලූ දුක් නැති කරගන්නට හේතුවේවා මේ වර්තමානය ලැබිල තින යම්දුකක් කරදරයක් තිරෙන ගේ සිලදුක් කර දුරුවේවා.සේසබේ වසන කාරි කාලහිදී සිදු අනතුරකට පත් නොවේවා. මේ ලබා දුන්නාව කල්්‍යයානමිත්‍ර ආශ්‍රය සසර වසනතා කල් පාපමිත්‍ර ඇසුරකට පත් නොවන්නට හේතුවේවා කල්්‍යයානමිත්‍ර ආශ්‍රෙම ලැබෙන්ට හේතුවේවා. සියලූ පීඩාකාරී අදහස් දුරුවේවා සිත් පහන් වේවා චිත්ත සමාධිය විදස්සන ඥාන ආදිය ඇතිවෙලා උතුම් අවබෝධයට පත්වෙලා සියලු කෙරෙස් දුරුවන්නට නැවත නොනැගෙන තත්වට පත්වන්නට ඒ ඇත්තන්ට මේ සියලු පුන ශක්තින් ආශිර්වාදයක් වේවා හේතුවක් වේවා අනුමෝදන් වේවා කලපි ප්‍රාර්ථනා කරමු හැම දෙනාටමත් ධර්මස්ත්‍රවන මේ නිසංසය උතුම් චතුරාට සත්‍ය ධර්මවබෝධය සදහාම හේතුවක්ම වේවා කලපි ප්‍රාර්ථනා කරවා කා සට්ටාචුබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා උ්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කං තුසාසනං, චිරංරක්කංතුදේශනං චිරරක්කංතුමං පරංතිී. හොඳයි පින්නත්නී අදමී ධර්මදේශනාවේ මේ පැය පහක් පුරාවටම සිද්ධ කෙරනමේ ධර්ම දේශනාවේ විකාශණ දායකත්වයරගෙන කටයුතු කරන පින්වන්තයට අපි ොහෝ වසයෙන් පුන් ැන මොනා කරන්නට ඕනේ. එරන්දති සූරයාරච්චි මහත්මිය සහ, තිලින කසුන් මල්ලී විසින් කියලයි සඳහන් කරන තියන්නේ. එරන්දති සූරයාරච්චි මහත්මිය, තිලින කසුන් මල්ලි කියන මේ දෙපල විසින් තමයි. මේ ධර්මදේශනාවේ දායකත්වය අරගෙන මේ මහා විශාල පුුණ කර්ය සිද්ධ කරගන්නේ නාක ස්වාමිනාාන් තුු හාහ සංගරත්නය නිදු පිරෝගී සූපත් බව ලැබෙන්න්නට කියෙන අරමුණ වගේම උතුම් චතුරාත් සත ධර්මය අවබෝධ වේවා කියෙන ප්‍රාර්ථනාව ලොවෙස් ලු සත්වයෝද නිදුක් ිරෝගී සුවේ ලබේවා උතුම් චතුරාත් සත් ධර්මය අ බොධද වා කියෙන පොදු ප්‍රාර්ථනාව නැති කරගෙනත මයි මේ අය මේ ධර්මදේශනාව දායකත්වයෙන් ලැබෙන් පුඩ ශක්තිීන් පිළිබඳව තමන්ගේ පැත් නුත් අහැරමම් සිද්ධ කරම තමයි කටුතු කරමින් තියනෙතිගේ අය වෙනුවගේ පිනන්ත අයව පාර්ථනා. ඒ දෙපල ඇතුළු සුජීවත්වවාසයකරන හැමදිනනාටම නිදුක් නිරෝගී චිරජීවන ලබේවා. එරන්ද තිසරයාරච මහත්මය තිරන කසුන් මහතා ඇතුළු සුජිවත්තවාසක හැමදිනනාට මන්දු පිරෝගී චරජීවන ලබේවා. සසර වසනතා කල්, කිසිදදු දුක්රදරයකට පත්නො ඒවා කලයා මිත්‍රාශසේල ේවා පාපමිත්‍ර ඇස්තතුකට පත්නො ේවා මේ ව්‍යසනකාරී කාලයේදීත්. කිසිම් මනතුරකට පත්වන්නට හේතු සකස්නො ඒවා අවසානයේදී සියලදූ කෙවන්කොට උතුම් නිියවනිින් සැසෙන්නට ධර්ම දාන පපුුණන කරම හේතුවක් ඒවා ක කියල ප්‍රාථ නකරම ේ වගේ ය ව පරලෝගව ිලම ා මිත්‍ර දමේ පි ොද රග නිිත්වවා. ඒ අත් අන්ද සුගතියෙන් සුගතිීර පත්වවා සානේද උතුම් නිවනිින් සැසනට හේතුවේවා. මේ සියලුපිත් සඇතුළු ධර්මස්ත්‍රවය කරපු සියලු දෙනාටම උතුම් චතුරාත් ධර්මාබෝධය පිනිසම මේ සියලිපපුරුණ ශක්තියෙන් හේතුවේවා කලබි ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුත්සරණයි. දෙදස් විසි එක වසරට නිමාව තබා. දෙදස් විසි දෙකවසරට අත්පොත් තබන්නට අප සූදර්ණවමෙන් සිරෙනවා. ඒ අතරේ. දෙදස් විසි එක වර්ෂයේ. අවසාන පුර පසරොස්ක පහෝතිනයයි අප අද දවසේ මෙලෙස්ස ගෙවා දැමුවේ. අද අසරිමත් ොඳුවත් පුර පචරොස්සක පොහෝතිනය මේ උතුම් පොහෝදිනේ අද හිමිදිරි පාන්දරසිට මේ රාත්‍රයාමය දක්වා ඔ හ. ආමිස ප්‍රතිපත්තිමිය පූජාවන්ට මුල්තන දෙමින් අබස් සමග කාලය ගත කලා. ජෑමකරූපායෙන් නාලිකාව ඔබට විකාශය කළ උතුම් සඳහම් විකාශය තුළින් ඔබේ ජීවිතබෝධය වෙනුවෙන් ඔබ බොහෝදේ එක් කාසු කරගන්නට ඇැතැයි අභ විශ්වාස කන්නවා. ජෑමකරූපායෙන් නාලිකා පරිශ්‍රයේ සිට සේම වැවඩ දුඩන්තලාව ධම්මකිරරි අරන් එසේනසන පරිශ්‍රය සිට ධර්මදේශනා මාලාවක් ඔබට සමීප කරන්නට අපට හැකයාව ලබන සල්. සද්ධර්ම දේශනා වෙනුවෙන් වැඩම කලාව වූ ගෞරවණය ස්හමින්න් වහන්සේලා සිලොතිනාටම අදවසේ වැඩ සධහන අවසංකරන්් සෝතන වෙන ොහොතේ අපි පින්හනමෝතනා කන්නවා. ඒවාගේම මීට සුවල් පමොහොතකට පෙර අවසං වුණු පස්සෝරා ධර්ම දේශනාව ච ප්‍රහාණ ධර්ම දේශනාව අපට අනුකම්පාවෙන් දේශනා කලා වූ කොළඹහත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැව්ඩ දුඩන්තලාව ධම්මකිරේ අරසේනාසනය උබේ සේනාසනාදීපති කම්මට්ටානාචාර්ය වෙන්‍යාචාර්ය විද්‍යාවේදී නමකැනට අවසරයි අධිපච්චය උඩදුම්බර කාශ්‍යප අපේ නාය කාමත්‍රණයේ ඔබවහන්සේට තව චිරාත් කාලයක් මේ උතුම් ශාෂණික මෙහිෙවරේ දෙන්නට දීර්ාශ සම්ප. ත් එෙ බේවයි සාතුකාරදමින් අපි ප්‍රාර්ථනා කරනවා. සාතුූසාතෝසාතෝ. අසරිමත් හඳදක් පුර පසලොස්සක පොහෝතිනේ අප ඔබට සහිප කළ සඳහම් විකාශයේ නිමාව මෙතකින් අපි සටහන් කන්නවා. උතුම් වූ සද්ධර්මය තුළින් ඔබේ ජීවිතාබෝධය ලබාගනටත්. ඔබට ලෞකිකසේම ලෝකෝත්තර ජීවිත සැපුහත් කරගන්නටත් මේ සියලුකුසලධර්මයන් හේතුවාසනාවේ වැයි ප්‍රාර්ථනා කරමින් උතුම් සදහම් විකාශය මෙතකින් නිමහතබනවා ඔබ සැමට සම්මා සම්බුතු සරණයි. වැெනි වட்டிිනා ධර්මදශනා நரம்ඹීම ජயමக TV YouTube நாலிිக்காව சබස්ஸ்கிரைப்් කර சீனுුවලคุณ கிිக் කරන්න.